අයිබුවන් ඉදිකට වීකලි රවන්ඩ් අප් සෙග්මන්ට් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මම මගේ channel එකේ අලුත් සෙග්මන්ට් එකක් පටන් ගත්තා. මම කලින් කිව්වා වගේ ඒක තමයි වීකලි රවන්ඩ් අප් සෙග්මන්ට් එක. ඉතින් මම හැම සිකුරාදාකම වීකලි රවන්ඩ් අප් සෙග්මන්ට් එකෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් මේ සතිය මගේ පළවෙනි රවන්ඩ් අප් වීඩියෝ එක තමයි අප්ලෝඩ් කරන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා වීකලි රවන්ඩ් අප් සෙග්මන්ට් එකට එකතු වෙන්න. ඒ වගේම bell icon එක click කරලා මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න නොටිෆිකේෂන් ඔන් කරගන්න කියලා ආරාධනා කරනවා. වීක්ලි රවුන්ඩ් අප් සෙග්මන්ට් එකත් මම කොටස් දෙකකට බෙදලා තමයි කරන්නේ. කීපස් පාර්ට් එක ඉන්ටර්නැෂනල් පාර්ට් එක. හරි අපි එහෙනම් පසුගිය සතියේ අපි ක්‍රිකට් ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරඟ ප්‍රීමිය දක්වපු දක්ෂතා මොනවද කියලා කතා කරමු. මේ සතිය ආරම්භුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබදායි විදිහට නන්න මේ මොකද ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟේ අවසන් වෙන්න තිබුණා සඳදා. හැබැයි දවස් හතරෙන් තරඟේ අවසන් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 190 ක පරාජයක් එක්ක. දෙවෙනි තරඟේ මුලින්ම බැට් කළේ එංගලන්තය. එංගලන්තය ලකුණු 427ක් රැස් කළා. පළමු ඉනිමට ජෝ රූට් ලකුණු 143යි. අට්කින්සන් ලකුණු 118යි. සිත කඩලු පහක් දවා ගත්තා. ඒ වගේම මිලාන් සහ ලයිරු කඩලු දෙක බැගින් ගත්තා. ඉදිරිපෙළ පිටිකරුවන් අසාර්ථක වුණු නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේ රැස් කරගන්න ලැබුණේ ලකුණු 196යි, අමිදු 74යි, චන්දිමාල් 3යි, ඇන්ජලෝ 22යි. එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස්, අට්කින්සන්, ඔලේ ස්ටෝන් සහ මැතිව් පොට්ස් කඩලු දෙක බැගින් ගත්තා. එංගලන්තය දෙවැනි ඉනිමට සියලු දෙනාම දැවි ලකුණු 251යි, ජෝ රූට් ලකුණු 103යි, ඩී බ්‍රූක් 37යි, අසිත කඩලු 3යි, ලහිරු කඩලු 3යි, මිලාන් සහ ප්‍රභාත් කඩලු දෙක බැගින් ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ටාගට් එක ලකුණු 483ක්. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 292යි. එනිසා එංගලන්තයට ලකුණු 190ක ජයක් හිමි වුණා. දෙවෙනි ඉනිමේදී චන්දිමාල්, දිමුත් සහ ධනංජය අර්ධශතක රැස් කළා. නමුත් ඒ අර්ධශතක වලට බයාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්වා අරගෙන යන්න. එංගලන්තය වෙනුවෙන් අට්කින්සන් කඩලු 5යි, වෝක්ස් කඩලු 2යි, ස්ටෝන් කඩලු 2යි. තරඟයේ වීරයා අට්කින්සන් පළමු ඉනිමේදී ශතකයක් රැස් කළා. ඒ වගේම දෙවෙනි ඉනිමේදී කඩලු 5යි, පළමු ඉනිමේදී කඩලු 2යි. ශ්‍රී ලංකා කණ්ඩායම ලාස්ට් වීක් එක හොඳින් ආරම්භ කළා. සවුත් අප්‍රිකන් ඒ ටීම් එකත් එක්ක තියෙන අන් ඔෆිෂියල් වන්ඩේ සීරිස් එකේ දෙවෙනි මැච් එක තමයි තිබ්බේ දෙවෙනිදා. ඒක ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් අවසන් කළා. මුලින් බැට් කළේ ශ්‍රී ලංකාවේ තිය පන්දු වාර 50ට 270ක් රැස් කළා. ලහිරු ලකුණු 86යි, අහම් 52යි, චමිදු 48යි. ඇඩිලේ දෙන්න අඩු දෙක බැගින් ගත්තා. ලකුණු 271 ඉලක්කයක් තමයි දකුණු අප්‍රිකානුවන්ට ලැබුණේ. ඉතින් පන්දු වාර 41යි, පන්දු එකක් අවසානයේ සියලු දෙනාම දැවිය උන් රැස් කළේ ලකුණු 239යි. එනිසා ශ්‍රී ලංකා පිලට ලකුණු 31 විජයක් හිමි වුණා. මැතිව්ස් 77යි, ප්‍රින්ස් ලකුණු 44යි, සෙනුරන් ලකුණු 37යි, දුෂාන් කඩලු 5යි, වණිජ කඩලු 2යි. දෙවෙනිදා තිබ්බ තරඟෙත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම දෙකට බිංදුවක් හැටියට අන් ඔෆිෂල් වන්ඩේ සීරිස් එකේ ජයග්‍රහණය කළා. ඒ කොහොමදත් හතරවෙනිදා තිබ්බ තුන්වැනි එක්කින තරඟේ නම් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳ තරඟයක් වුණේ නැහැ. දැඩි ප්‍රහාරයකට ලක් වුණා. එනිසා දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම කඩලු 5ක ජයක් හිමි කරගත්තා. පන්දු 43ක් ඉදිරියව තිබියදී තුන්වැනි තරඟේ මුලින් බැට් කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 308යි, ලහිරු 90යි, සමිදු නොදැවි 70යි, නොනිදු 52යි, බ්‍රෙවිස් කඩලු 4යි. ලකුණු 309ක ඉලක්කයක් තමයි දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායමට ලැබුණේ. පන්දු වාර 42යි, පන්දු 5ක දී කඩලු 5කට ලකුණු 311ක් රැස් කළා. එනිසා උට කඩලු 5ක ජයක් හිමි වුණා. කොහොමද දෙකට එකක් ලෙස අන් ඔෆිෂියල් එක් දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගත්තා. ඩේවිඩ් නොදවි ලකුණු 188යි, මැතිව් 36යි, ප්‍රින්ස් ලකුණු 31යි, දුෂාන් කඩලු 2ක් දවා ගත්තා. අපි දන්නවා මේ දවස්වල කැරිබියන් ප්‍රීමියර් ලීග් පන්දු වාර 20යි 20 තරඟාවලිය පැවැත්වෙනවා. ඒ තරඟාවලියේ භානුක රාජපක්ෂ, සාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම යෝජනය කරනවා. පේට්‍රියස් එක්ක තිබ්බ තරඟයේදී සාන්ත ලුසියා පිලට කඩලු 5ක ජයක් හිමුණා. ඒ තරඟයේදී භානුක රාජපක්ෂ විශේෂිත විදිහට පන්දුවට පාර දුන්නා. භානුකගේ විශේෂිත ඉනිම නිසා තමයි සාන්ත ලුසියා කණ්ඩායමට තරඟයේ ජයග්‍රහණය කරන අවස්ථාව ලැබුණේ. පේට්‍රියස් තමයි මුලින් බැට් කළේ. පන්දු වාර 20 ලකුණු 201ක් රැස් කළා. කඩලු 3කට බැටින් ලකුණු 100යි, කයිල් ලකුණු 92යි. ලකුණු 201 දෙකක් තමයි භානුකලට ලැබුණු ඉලක්කය. පන්දු වාර 17යි, පන්දු දෙකකදී කඩලු 5කට ලකුණු 202ක් රැස් කළා. ඒ නිසා ලුසියා කිංග්ස් පිලට කඩලු 5ක් ජයක් හිමි වුණා. කිංග්ස් වෙනුවෙන් භානුක පන්දු 35කදී 6 පාර 4ක් සහ 4 පාර 6ක් එක්ක නොදැවී ලකුණු 68යි,
ටීම් පන්දු 27කදී 6 පහරවල් 6ක් සහ 4 පහල් 4ක් එක්ක ලකුණු 64යි. ඊළඟ කතා කරමු ලාස්ට් වීක් එකේ අපේ ඩොමෙස්ටික් මැචස් වල මොනවද වුනේ කියලා. අපි දන්නවා මේ දවස්වල නැෂනල් සුපර් ලීග්ස් 1-day tournament එක යනවා. හතරවෙනිදා දඹුල්ල සහ ගෝල් අතර තරඟය තිබ්බා. ඒ ප්‍රේමදාස පිටියේ වැස්සෙන් තරඟයට බාධා වෙච්ච නිසා තරඟයේ ක්‍රියාත්මකුනේ පන්දු වාර 39ක තරඟයක් හැටියට. කොහොමදත් මුලින් බැට් කරපු දඹුල්ල කණ්ඩායම පන්දු වාර 21යි පන්දු 4කදී සියලු දෙනාම ලකුණු 69කට දැවිය ගියා. ඉතින් ගෝල් පිළ පන්දු වාර 5යි පන්දු 5කදී කඩලු දෙකකට ලකුණු 67ක් රැස් කළා. ඒ නිසා ගෝල් පිළට කඩලු 8ක ජයක් හිමි වුණා. ගෝල් වෙනුවෙන් දිනුක කඩලු 4යි ශිරාන් කඩලු 3යි. තරංගාවලියේ 6 වෙනි තරඟයේ තිබ්බේ කොළඹ සහ කැන්ඩි අතර ඒ හම්බන්තොට මුලින් බැට් කළේ කොළඹ පන්දු වාර 50දී කඩලු 8කට ලකුණු 342යි නායක චරිත ලකුණු 68යි දශමශානක ලකුණු 100යි නිපුන් කඩලු 3යි ලසිත කඩලු 2යි චාමි කඩලු 2යි. කොහොමදත් කැන්ඩි පිට රැස් කළේ ලකුණු 178යි ඉතින් කවින් ලකුණු 56යි ස්ටාර් ලකුණු 37යි විශාන් කඩලු 3යි දසුන් කඩලු 3යි තිලුම් කඩලු 2යි. ඉතින් ওই විදිහට තමයි ලාස්ට් වීක් එකේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වුවේ. අපි ලබන සතියේත් මේ වගේ වීකලි රවුන්ඩ් අප් වීඩියෝ එකකින් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජාත්‍යන්තරව සහ දේශීයව තරඟවල දක්ෂතා විස්තර ගැන කතා කරමු. ඔයා තාමත් විඩිකට් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න bell icon එක click කරලා notification on කරන්න අමතක කරන්න එපා.